සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා සෙක්ස් ඇඩ් එල්කේ YouTube channel එකට. ඉතින් ගොඩක් දෙනෙක් ගෙවල් වල ඉන්න මේ දවස්වල අපි හිතුව අපේ වීඩියෝස් දිගටම කරන්න. ඉතින් ඒකට හේතුව තමයි එක කාරණාවක් අපිට ඕනේ ඔයාලා මේ ගත කරන ඔයගලගේ වටිනා කාලයට යම්කිසි අර්ථයක් දෙන්න යම්කිසි දෙයක් දැනුමට එකතු කරගන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. ඒ වගේම තමයි ඔයගලගේ ලිංගික සෞඛ්‍ය ගැන ගැටලු විසඳගන්න ඔයාලට අවස්ථාවක් ලබා දෙන එක. ඉතින් ඇත්තටම සමාජ දුරස්ථභාවය සහ අනිකුත් සෞඛ්‍ය උපදෙස් වලට අනුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හින්දා මම මේ වීඩියෝ එක කරන්නේ තනියම. ඉතින් මේකේ යම්කිසි තාක්ෂණික ප්‍රමිතියේ ගැටලුවක් තියෙනවා නම් කරුණාකර ඒ ගැන සමා වෙන්න. ඉතින් ඇත්තටම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ ගොඩක් තරුණ පිරිසට විශේෂයෙන් තියෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි තමා තමන් ගැන සෑහීමකට පත් නොවීම. ඉතින් කොහොමද මේක කෙනෙක්ගේ ලිංගික සෞඛ්‍යයට බලපාන්නේ? ගැහණු පිරිමි ගොඩක් දෙනෙක් තමන්ගේ බාහිර ස්වරූපය, තමන්ගේ ඇඟපසඟ, තමන්ගේ විශේෂයෙන් ලිංගික අවයව, ඒ වගේම තමයි සමහරක් කාලවලට පියුරු තට්ටම්මල ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ මේ තරුණ තරුණියන් අතරේ. ඉතින් ගොඩක් වෙලාවට ඒ අය හිතනවා තමන් ආකර්ෂණීය නැහැ කියලා. ඉතින් මේ තත්වයට ඇත්තටම අපි කියනවා poor body image කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. ඉතින් මේකේ බලපෑම මොකක්ද? කෙනෙක් තමන්ගේ ස්වරූපය ගැන, එහෙම නැත්නම් තමන්ගේ අවයව ගැන සෑහීමකට පත් වෙන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන් එයාගේ කොන්ෆිඩන්ස් එක, එහෙමත් නැත්නම් අපි කියනවා තමන්ගේ ආත්ම විශ්වාසයට අනිවාර්යෙන් බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන්ම ලිංගික සම්බන්ධවලට මේ කොන්ෆිඩන්ස්, එහෙමත් නැත්නම් මේ ආත්ම විශ්වාසය කියන එක ගොඩක් බලපානවා. ඉතින් එතනදී ඇත්තටම මෙන්න මේ ආත්ම විශ්වාසය, එහෙමත් නැත්නම් මේ කොන්ෆිඩන්ස් කියන එක නැති වුණොත් ඒ අයට ඒ ලිංගික තෘප්තිය ලබා ගැනීමේ ගැටලුවක් ඇති වෙනවා. සමහරක් වෙලාවට මේක දිගින් දිගටම පැවතුනොත් මේක ලිංගික බෙලහීනතාවයක් දක්වා වර්ධනය වෙන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම අපේ සායනවලට එන විශේෂයෙන්ම අර ඉස්සෙල්ලා සඳහන් කරා වගේ එන තරුණ තරුණියෝ ගොඩක් අයට මේ poor body image නැත්නම් තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ අවයව ගැන සෑහීමකට පත් නොවීම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ඒක ඒගොල්ලන්ගේ ලිංගික සෞඛ්‍යයටත් බලපාලා තියෙනවා. ඉතින් ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ? ඉතින් ඒක වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට අපිට මාධ්‍ය මගින්, සමහරක් වෙලාවට රූපවාහිනියේ චිත්‍රපටවලින් දකින්න ලැබෙන නිරූපණ නිරූපිකාවන්ගේ සිරුරු සමහරක් වෙලාවට තමන්ගේ සිරුරත් එක්ක සංසන්දනය කිරීමක් කරනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට විශේෂයෙන් ලිංගික අවයව ගැන කතා කරනකොට අසභ්‍ය චිත්‍රපට, ඒ වගේ ඒ සංගරාවල තියෙන ඒ සිරුරු, ඒ ලිංගික අවයව සම්බන්ධයෙන් තමන්ගේ ලිංගික අවයවත් එක්ක සංසන්දනය කරගන්නවා. ඉතින් මේ සංසන්දනය කිරීමත් එක්ක තමයි ඇත්තටම මේ වගේ තමන් ගැන අවතක්සේරුවක්, ඒ වගේම තමයි තමන්ගේ මේ අවයවවල ප්‍රමාණය ගැන ඒගොල්ලෝ නොසෑහීමකට පත් වෙන්නේ. ඉතින් ඇත්තටම බොහෝ දෙනෙක් මේ සිතිවිල්ලත් එක්ක මේ දේවල් හරි ගස්ස ගන්න, මේ දේවල් අර ඒගොල්ලෝ දකින්න දර්ශීය තත්ත්වයට ගෙන එන්නේ ඒගොල්ලෝ අසාර්ථක වෑයමක් දරනවා. ඉතින් ඇත්තටම අනවශ්‍ය විදියට සල්ලි වියදම් කරනවා, සමහරක් අය ඖෂධ ගන්නවා මේ දේවල් හරි ගස්ස ගන්න. හොඳම උදාහරණය තමයි ගොඩක් අපේ සායනවලට එන අයට තියෙන ගැටලුවක් තමයි තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ කියන එක. ඉතින් ඒ සඳහා විවිධ ආලේපන වර්ග, සමහරක් වෙලාවට බෙහෙත් වර්ග බොහෝ අසාර්ථක ක්‍රමවලට ඒගොල්ලෝ යොමු වෙනවා. ඒ වගේම තමයි පුරුෂ ලිංගයේ ප්‍රමාණය මම සඳහන් කරා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට තමන්ගේ උස, සමහරක් වෙලාවට මේ රැවුල කියන එක. මොකද මේ සියලුම දේවල් අපිට වෙනස් කරන්න හැකියාවක් සමහරක් වෙලාවට නැහැ. නමුත් ඒ අය දිගින් දිගටම ඒ සඳහා වෑයමක් දරනවා. මොකද ඒකට හේතුව තමයි ඒගොල්ලෝ එයාලගේ දැනට පවතින ස්වරූපය ගැන සෑහීමකට පත් නොවීම. හැබැයි අපි මෙතනදී තවත් කාරණාවක් තියෙනවා. සමහරක් දේවල් ඇත්තටම අපිට වෙනස් කරගන්න පුළුවන්. හොඳම උදාහරණය තමයි සමහරක් කාලවලට තරබාරුකම තියෙන කෙනෙකුට ඒ තරබාරුකම වෙනස් කරගන්න පුළුවන්. සමහරක් කාලවලට පියුරු වල ප්‍රමාණය, සමහරක් කාලවලට තට්ටම් වල ප්‍රමාණය වගේ දේවල් අපිට වෙනස් කරගන්න අවශ්‍ය නම් යම් යම් ක්‍රමවේද වලින් ඒවා සාර්ථකව වෙනස් කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ වෙනස් කරගන්න පුළුවන් දේවල් බොහොම ආරක්ෂිතව වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් ඒවයින් වාසිත සැලසෙනවා නම් ඇත්තටම මේ වගේ දේවල් වෙනස් කරගන්න එකේ මෙතන කිසි ගැටලුවක් නැහැ.
හැබැයි මෙතනදී අපි මතක තියාගන්න ඕනේ සහ අවධාරණය කරන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි තමන්ගේ බාහිර ස්වරූපයවත් තමන්ගේ ලිංගික අවයවවල ප්‍රමාණය හරි හැඩය හරි තමන්ගේ ලිංගික තෘප්තියට. ඒ වගේම තමයි තමන්ගේ සහකරුවා හෝ සහකාරියගේ ලිංගික තෘප්තියට බලපාන්නේ නැහැ කියන කාරණාව. ඉතින් අර මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ ඇත්තටම අපේ ගොඩක් පිරිමියාට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය මදි කියන එක. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ විශ්වාස කරනවා ඒක හින්දා තමන්ගේ සහකාරියට ලිංගික තෘප්තිය අඩුවක් සිද්ධ වෙනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම සම්බන්ධයක් කොහෙවත් විද්‍යාත්මකව සනාථ කරලා නැහැ. මේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය සහකාරියගේ ලිංගික තෘප්තියට බලපානවා කියලා. ඒ දේවල් ඇත්තටම හැමදේම අපේ ඔළුවේ තියෙන දේවල්. ඒ අර අපේ කලින් අපි ඔළුවට දාගත්ත දේවල් දිගටම පවත්වාගෙන යෑම හින්දා ඇතිවන දේවල් කියලා තමයි මට මෙතනදි කියන්න වෙන්නේ. ඒ වගේම තමයි ඔබට ලිංගික සම්බන්ධවල යෙදෙන්නේ. ඒ වගේම තමයි ලිංගික තෘප්තිය උපරිමෙන් ලබා ගන්න පරිපූර්ණ සිරුරක්. අපි අර සමහර කලාවට රූපවාහිනී සිනමාවේ දකින පරිපූර්ණ සිරුරක් තිබීම අවශ්‍ය නැහැ. ඉතින් ඒකත් අපි මෙතනදී ඇත්තටම මතක තියාගන්න ඕනේ. එහෙම සිරුරක් තිබුණා කියලා අපිට 100%ක් අපිට කියන්න බෑ ඒ අය අනිවාර්යෙන් ඒ උපරිම ලිංගික තෘප්තියක් ලබා ගන්නවා කියලා. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාම දන්නවා මේ ලෝකේ ජීවත් වෙන පුද්ගලයන් විවිධාකාරයි. ඒ වගේම තමයි ඔවුන්ගේ දේහ ස්වරූප, ඔවුන්ගේ හැම වර්ණය, ඒ වගේම තමයි ඔවුන්ගේ ලිංගික අවයව පවා විවිධත්වයක් දක්වනවා. ඉතින් මේක විවිධත්වයක්. හැබැයි මේක අසාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඉතින් අපි අවධාරණය කරන්න ඕන වැදගත්ම කාරණය තමයි තමන් කියන්නේ සුවිශේෂ පුද්ගලයෙක්. තමන් වගේ කෙනෙක් ඉන්නේ ලෝකෙට එක්කෙනායි. ඒ තමන් විතරයි. ඉතින් එහෙනම් මේ තමන්ට මේ ලැබිලා තියෙන ස්වરૂපය තමන්ගේ අවයව ගැන කෙනෙක් හරිනම් ආඩම්බර විය යුතුයි. මොකද ඒ විදිහේ අවයව සහ ඒ විදිහේ ස්වરૂපයක් තියෙන්නේ මේ ලෝකෙම්ම තමන්ට විතරක් හින්දා. ඉතින් අවසාන වශයෙන් ඔයගලන්ට කියන්න තියෙන්නේ තමන්ට ලැබිලා තියෙන සිරුරට ආදරය කරන්න. තමන් වෙන්න. තමන් වෙන කෙනෙක් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. කවදාවත්ම තමන් අවතක්සේරු කරන්න එපා. තමන් විදිහට තමන්ගේ සහකරුවා හෝ සහකාරිය ඉදිරියට යන්න බය වෙන්න එපා. ඒ විශ්වාසය ඇත්තටම හැමතිස්සෙම අපි තියාගන්න අවශ්‍යයි. ඉතින් නැවත නැවතත් කියන්න තියෙන්නේ තමන් අනෙක් අයත් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඒ වගේම තමයි ලිංගික සම්බන්ධයකදී විශේෂයෙන්ම පූර්ව සංසර්ගික අවධියේදී අපි ඉංග්‍රීසියෙන් කියනවා ෆෝර්ප්ලේ කියන අවධියේදී නැත්නම් අවස්ථාවේදී මේ අපි මේ අවයව ගැන නැත්නම් තමන් මම මේ එච්චර ආකර්ෂණීය කෙනෙක් නෙවෙයි මගේ අවයව වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ සිතුවිලි තියාගත්තොත් අපිට ඒක මේ ලිංගික සම්බන්ධයට ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම එතනදී අපි කරන්න අවශ්‍ය වෙන්නේ අපිට ලැබෙන සංවේදන, අපිට ලැබෙන සෙන්සේෂන්ස් ගැන අපි අරමුණු කරගන්න, එහෙම නැත්නම් ફોકસ කරන්න වෙන දේවල් ගැන අපි හිතන්න ගියොත් එතනදී ඇත්තටම ඒ අරමුණ වෙනස් වීම හින්දා අපිට తాවකාලික හෝ නැත්නම් දීර්ඝකාලීන ලිංගික බලහීනතාවයන් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මතක තියාගන්න ලිංගික සම්බන්ධ කියන්නේ මනසින් කරන ක්‍රීඩාවක්. ඉතින් එතනදී තමන් එක අරමුණක සිටීම අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් අවසාන වශයෙන් ඔයගලන්ට කියන්න තියෙන්නේ මේ ඍණාත්මක සිතිවිලි එහෙම නැත්නම් අපි කියන නෙගටිව් තෝට්ස් තමන් හොඳ නැහැ, තමන් මදි, තමන්ට ප්‍රශ්නයක් තියෙනවා වගේ දේවල් වලින් මිදිලා බොහොම සුභවාදීව මේ ලිංගික සම්බන්ධ, මේ ලිංගික සෞඛ්‍ය ගැන හිතන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම එහෙම සමහරක් අයට අපි දන්නවා අපේ සායන වලට එන අය විශේෂයෙන්ම ඒගොල්ලන්ට ඒ සාමාන්‍ය විදිහට හිතලා ඒ දේවල් වෙනස් කරගන්න බැරි නම් ඇත්තටම ඒගොල්ලන්ට ගැටලුවක් පවතිනවා නම් තමන්ගේ ස්වરૂපය ගැන හෝ තමන්ගේ අවයව ගැන හෝ කරුණාකරලා සායන වලට නැත්තම් සේවා වලට ඇවිල්ලා මේ වෘත්තීය සුදුසුකම් තියෙන පුද්ගලයන් එක්ක ඒ ගැන කතා කරලා ඒ ප්‍රශ්නෙට උත්තරයක් අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඇත්තටම පුරුෂ ලිංගය විශාල කරගන්න කියලා යම් යම් ස්ථානවලට යෑම, විවිධ ආලේපන වර්ග ගැල්වීම ඉතින් ඇත්තටම සුදුසු වෙන්නේ නැහැ. ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා නම් කාට හරි මේ ගැන තුන්වෙනි පාර්ශ්වයකින් නැත්තම් තමත් ඒ ගැන හොඳටම දන්න කෙනෙක්ගෙන් අහගන්න අවශ්‍ය නම් කරුණාකරලා සේවාවන් වලට එන්න කියන එක තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි වෙනස් කරගන්න පුළුවන් දේවල් තරබාරුකම වෙන්න පුළුවන්, තවත්
සමහර දේවල් තියෙනවා අපිට වෙනස් කරගන්න පුළුවන් අපේ ශරීරය. ඉතින් ඒ දේවල් වලට කැප වුණාට ඒ දේවල් කරගන්න මහන්සි වුණාට ඒකේ ගැටලුවක් ඇත්තටම නැහැ. ඉතින් ඇත්තටම අද අපි කතා කරේ මේ poor body image එමන් නැත්තම් තමන්ගේ ශරීරය ගැන නැත්තම් තමන්ගේ අවයව ගැන කෙනෙක් සෑහීමකටපත් නොවුනම ඒක කොහොමද තමන්ගේ ලිංගික සෞඛ්‍යයට බලපාන්නේ සහ ඒ අය මොනවද කරන්න ඕනේ කියන කාරණා. ඉතින් ඇත්තටම මම හිතනවා මේ කතා කරපු දේවල් වලින් ඔයගොල්ලන්ගේ දැනුමට යම්කිසි දෙයක් එකතු වුණා කියලා. ඉතින් ලබන සතියේත් මේ වගේ අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. එතකන් පරිස්සමින් ඉඳරින්න ඔබ සැමට සුබ දවසක්.